ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ සීලුම් දෙනාව. අද අප මුණගැහෙන්නේ තවත් සුවිශේෂී ස්ථානයක සිට. එනම් පස්තුන් කෝරළේ පස්තුන් රට මතුගම් පුරෝරේ සිට. මතුගම් පුරෝරේ තිබෙනවා මුළු ලංකාවටම පමණක් නෙවෙයි. දකුණු ආසියාවටම අභිමානයක් ගෙන දෙන සුවිශේෂී ස්ථානයක්. අපි මේ පිවිසෙන්නේ බටමුල කන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත. එහි මේ ඔබ දකින දර්ශනය මතුගම නගරයේ. කෙසේතත් මතුගම නගරයට පිවිසෙන ඕනම කෙනෙකුට මෙය ඉතාමත් සුළඹ දර්ශනයක්. මොකද මතුගම නගරයේ කළුතර දෙසින්, අලුත්ජම දෙසින්, හොරණ දෙසින්, එසේත් නැත්නම් රත්නපුර සිට අගලවත්ත මාර්ගයේ මතුගමට එන ඕනම කෙනෙකුට මෙම ස්ථානය નિરાයාසයෙන්ම දැర్శණය වෙනවා. මේ පිහිටලා තිබෙන්නේ මතුගම නගරයේ ඇති උසම ස්ථානයි. මතුගම නගරයට ඓතිහාසික බව වැඩි කරමින් මෙම ඉදිවි ඇති නිර්මාණය පිළිබඳව අපි මදක් සොයා බලමු. අප මේ සිටින්නේ බටමුල කන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමිය අඩි 135ක් උසින් යුතු ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේ පිහිටි උසම හිටිපිටිම වහන්සේ වැඩ සිටින්නේ මෙම මතුගම බටමුල කන්ද විහාරස්ථානයේ. 1962 වර්ෂයේදී මෙම භූමිය බෞද්ධ විහාරස්ථානයක් බවට පත් කරගන්නේ වේවැල් දෙනියේ ජිනසේන නම් වූ හිමිනමා. මෙම විහාරස්ථානයේ ආරම්භක සමයේ මෙම විහාරස්ථානයට දායකත්වය සැපි වූ ප්‍රධාන දායක පවුල් කිහිපයක් වෙනවා. ඒ අතර ඉර්ධවෙද මහතා, ජිනසේන හෙට්ටිආරච්චි මහතා, ෆ්‍රැන්සිස් මොනසිංහ මහතා විශේෂ වෙනවා. ඔවුන් මෙම පන්සල මෙම විහාරස්ථානය පවත්වාගෙන යාමට විශේෂ දායකත්වයක් ලබා දී තිබෙනවා. අවාසනාවකට මෙන් මෙම ජිනසේන ස්වාමීන් වහන්සේ අභාව ප්‍රාප්ත වෙනවා. උන්වහන්සේගේ අභාවයෙන් පසු මෙම විහාරස්ථාන භූමිය වසර 20ක් පමණ පාළුවට යනවා, වල්බිහි වෙනවා. ඒ අතරතුර මතුගම ප්‍රදේශයේ මහා යතිවරයන්න් වහන්සේ නමක් වන මහානාම ස්වාමින් වහන්සේ මෙම ස්ථානය නිරීක්ෂණය කරනවා. උන්වහන්සේ මෙම ස්ථානයේ නැවත වතාවක් බෞද්ධ පන්සලක් ඉදි කරනවා. එම පන්සල මේ පහත මළුවේ අපට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මේ අතරතුර කාලයේදී ගාමිණී දිසානායක මහතා ඉඩම් අමාත්‍යවරයා ලෙස මෙම පන්සල පිහිටි භූමිය අක්කර දෙකක පමණ ප්‍රමාණයක් සංගසතු කර ඔප්පුවකින් මතුගම මහානායක හිමියන් වන මහානාම හිමියන්ට පූජා කරනවා. ඉතිහාසය මෙසේ කියවෙද්දී මතුගම ප්‍රදේශයේ දානපති ව්‍යාපාරික වන ජගත් ඉන්වෙස්ට්මන් අධිපතිතුමා එසේ නැත්නම් ජගත් පින්නකොඩ මිතාන මහතා තමන්ගේ සිහිනයක් වන අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් ඉදිකිරීමේ සිහිනය පසුපස හඹා යමින් සිටින අහු අවුකන පිළිම වහන්සේ වැඩපුදා ගන්නා සෑම අවස්ථාවකම සිතන්නේ මේ අවුකන පිළිම වහන්සේගේ අනුරුවක් ඉදිකරන්නේ කෙසේද යන්න. ඔහුට නිරීක්ෂණය වෙනවා මෙම මතුගම බටමුල කන්ද විහාරස්ථානය. එහි මහානායක ස්වාමින් වහන්සේ වන මහානාම ස්වාමින් වහන්සේ බැහැදැකීමට ගොස් එතුමාණන්ගේ අදහස උන්වහන්සේ වෙත ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ දෙවරක් නොසිතා එයට කැමැත්ත ප්‍රකාශ කළ බව ජගත් පින්නකොඩ විතාන මහතා ප්‍රකාශ කර තිබෙනවා. සිතා තනි පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද මෙම පිළිම වහන්සේ ලක්ෂ 900ක් වියදමින් අඩි 135ක් උසට දකුණු ආසියාවේ උසම පිළිම වහන්සේ ලෙසින් නිර්මාණය වෙනවා. 2013 වර්ෂයේ අප්‍රේල් මාස 23 වෙනි දින වැඩ ආරම්භ කරමින් පිළිම වහන්සේ 2016 වර්ෂයේ අප්‍රේල් මාස 23 වෙනි දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා ඉදිරියට පත් වෙනවා. කෙසේ වෙතත් මෙම විහාරස්ථානයේ මෙම පිළිම වහන්සේගේ නඩත්තු කටයුතු අදටත් සිදුවන්නේ ජගත් පින්නකොඩ මහතා අතින්. එතුමාණන් ශාසනය වෙනුවෙන් මෙම කර ඇති කැපවීම සහ උතුම් මෙහෙවර ඉතාමත් අගය කර සලකන්න පුළුවන්. ඔබ මේ දකින්නේ මෙම පිළිම වහන්සේගේ එක හස්තයක යටින් බැඳ ඇති බමරයක්. මේ පිළිබඳව එක් එක් පන්තිපතාන්තර තිබෙනවා. වරක් ජගත් පින්නකොඩ මහතාට මෙම පිළිම වහන්සේ නිර්මාණය කරද්දී මෙය ආවරණය කරන ලෙසින් කිහිප දිනක් ඉල්ලීම් කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු එය එසේ කරලා නැහැ. ඕනම කෙනෙකුට මේ නිර්මාණය, මේ විශාල නිර්මාණය සුවිශේෂී ආකාරයට නිර්මාණය වන්නේ කෙසේද කියලා දැක ගැනීමේ හැකියාව සියලුම දෙනාට තබමින් එය නිරාවරණය කරමින් ඉදිකිරීම තවත් සුවිශේෂී ලක්ෂණයක්. කෙසේ වෙතත් දකුණු ආසියාවේ උසම හිටිපිලිම වහන්සේ මතුගම නගරයේ උසම ස්ථානයේ පිහිටුවා ඇත. එම පිහිටීම ඉතාමත් සුවිශේෂී. සියලුම දෙනාට නගරයේ මැදේ සිට
සම්පූර්ණයෙන් දැකිය හැකි ආකාරයට මේ නිර්මාණය වී තිබෙනවා. මෙම නිර්මාණය සුවිශේෂී නිර්මාණයක් ලෙස අද රටට පමණක් නොවේ හෙට ලෝවටත් විවෘතයි. දකුණු ආසියාවේ උසම පිළිම වහන්සේ පිහිටි නගරය මතුගම් බවට පත්වී හමාරයි. මෙම නිර්මාණය සුවිශේෂී නිර්මාණයක් බවට පත්වන්න තවත් එක් හේතුවක් තිබෙනවා. එනම් මෙම පිළිම වහන්සේ නිර්මාණය කර ඇත්තේ තනි පුද්ගලයෙකු වීමයි. කෙසේ වෙතත් බෞද්ධ ඉතිහාසයට නැවත වතාවක් තවත් පිළිම වහන්සේ නමක් එකතු කරමින් මතුගම නගරයේ නාමය රන් අකුරින් ලියවෙනවා. අයබෝවන්.